නමයි පහත් වෙලා කොහොමද දැන් මේ පුතාව නැත්තේ මේ අද ෂුවර් එකටම නෝනා මුටි පූජාවක් පවත්වලා ඇතිනේ කියන්නේ වැඩ මේ කුංජනාද මේ බොත් බරක් වුණා කියලා හිතුවද ඔයාලට මගෙන් අහන්නේ මම කොහොමද දන්නේ නෑ ඉතින් අපි ඔයාගෙන් ඔයාලට හැම එකක්ම පුඩු පුඩු ගා කියන්නේ මේ එස්කියුස් මී මේ පොඩකින් මේ ඔදෙනට කියන්නේ ඔදෙන වැඩතාව නම් ඔයාලා වැඩක් බලා ගන්න අනුන්ගේ හොයන්න ඕනේ නෑනේ ඉන්නෝ සර නිකන්ම කියන්නේ excuse me තින්ත බෑඩ් වලට තින්ත දාගන්න තියෙනවා දැම කියන්නත් good morning sir morning good morning sir 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 ගොවිනු ඇයි sir නිකම් ගොමතම්බට පූර්ව පහින් ගහුවා ඔගේ මූණ ඇද කරගෙන විකල් කරන්න හිතහල්ලා ඇත්තටම සර්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හිතේ තද කරගෙන ඉන්න එපා අපිට කියන්න. එතකොට හිත සැහැල්ලු වෙනවා සර්. අයිසී මම අද උදේ අපේ පුතන්ඩියාගේ හෑන්ඩ් ෆෝන් එක අහුවෙලා බැලුවා. ඌට ඒක අමතක වෙලා ගෙදර දාලා ගිහිල්ලා. මේ මොකද ෆෝන් එකේ තත්ති තනිකර බැටරි ටිකට පමනයි වගේද? ඒකේ ඌ උගේ කෙල්ලට ගහලා තියෙන SMS එක කියවලා බැලුවාම වැඩි හිටියන්ටවත් තොරතුරු දෙන්නේ නැහැ මේ ෆෝන් එක. ඒක ඇත්ත තත්ත්වේ. හම්මෝ මු කෙල්ලට ගහලා තියෙන SMS කන්ද. ඒ වගේම තමයි කෙල්ල මූටේ වල තියෙන SMS කන්ද. අපි එක කෙල්ලට ගහනවා ඔයා කෑවද සුදු. ඔයා කෑවද සුදු කියලා. අහහ කෙල්ල මූටේ වනවා මම මේ බද්ද දා ගන්නවා බබා. කෙල්ල බද්ද දා ගන්නවා බබා. අහහ කෙල්ල ගහලා ඉවරයි. ඔව් ඊට පස්සේ මූ අහනවා බබා බබා මේ සුදු කෙල්ල සුදු. ඔව් මේ මොනවද සුදු අර බතට තියෙන්නේ මේ SMS එකේ. අහහ එතකොට කෙල්ල බප්පිගාන අපේ තියාගෙන කොහෙද මූට ගහලා එවනවා අද කන්න තියෙන සුදුහල් බතුයි කිරිකොස් මාළුවයි අලහල් මැස්සෝ එකට දාලා ගොඩකොල සම්බෝලේයි මිරිස් කරල් කරකලා සුදු කියලා මොකද මොකද සර් මේ මිරිස් කරකලා බෙදලා සුදු මොකද්ද නෑ සුදු කියලා කිව්වේ මේ අපේ ගන්නේ අපි අර කට්ට කළු එකට තමයි කෙල්ල සුදු කියන්නේ සර් ඈ එතකොට බබා කියලා කිව්වේ අර ගෑල් ළමයාගේ බබාද සර්ගේ පුතා යාළු වෙලා ඉන්නේ ළමෙක් ඉන්න කේළු කෙනෙක් එක්කද නෑ නෑ බබා කියලා කිව්වේ කෙල්ලට පොටිම කියනවා නම් ඒකේ බබෙකුට හපා ඒකේ හැම මගුලටම SMS නේ මහ රෑ ඒකේ එවලා තිනවා මම මේ චෙක් කරනකොට දැක්කේ අපේ කොළුවට බබා good night ඔයා නිදාගන්න කියලා මම හිතුවා එතනින් කරදරේ ඉවරයි කියලා ඉවරයි නේද සාමාන්‍ය කොහෙද ඉවර වෙන්නේ විනාඩි 10කට පස්සේ ඒකෙම ආපහු ගහලා එවලා තිනවා බබා ඔයා නිදි නැතු ඇති කියලා මං හිතනවා ඇති කියලා තව SMS උන් දෙන්නගේ SMS ගහලා ඉවර වෙන්න උන් දෙන්න එකෙක් මැරෙන්නෝ දැන් ඒක පුතත් ආපහු SMS එකක් ගහනද යා අයියෝ සර් ඈ good night කිව්වට පස්සේ ආයෙත් SMS ගහන්න මොකක් හරි පදර බල ලොකු අමාරුවක් ඇති ඇත්ත කනිදර ඇත්ත මචං කවු මේ ටේප්පේ ඔයා විශ්වාස කරන්න දැන් අපි කාට හරි SMS එකක් sorry මේ අපි කාට හරි good night කියලා කිව්වොත් ගුඩ් නයිට් කියලා රෑට ටෙලිෆෝන් එකකින් හරි SMS එකකින් හරි කියලා කිව්වොත් ඒ කියන්නේ ආයේ හිත උදේ එනකම් වදන දී හිතා ගන්න කියලා ඒක යට තේරුම ඒක නේද ගුඩ් නයිට් කියන්නේ උඩ රෝරාතියක් කියන එක නෙමෙයි නේ බං ඒක අපි දන්නවා මේ ඉතින් අපේ හදවතට අපි කියන්නේ වදන දී හිතහන් එළි වෙනකම් බං ඔව් මේක එහෙම නෙමෙයිනේ මේ ගුඩ් නයිට් බබා කියලා ගහනවා ඊට පස්සේ තත්පර පහෙන් ඒකෙම එවනවා දෙයිද බබා ඈ ඊට පස්සේ මොකද කරන්නේ එතන ඉඳලා ගුඩ් නයිට් නෙමෙයි ගුඩ් මෝර්නින් වෙනකම් ඈ රෑ එළි වෙනකන් දෙන්නත් එක චොක්ක පොරනවා දෙන්නත් එක චොක්ක පොරනවා එහාට මෙහාට හැබැයි ඊ ඊ ඉතින් ගහලා කරේ අහලා දිනවා එක දැනගදී අර ගල්මෝසලිය නිදිද කියලා කවුද සර් ගල්මෝසලිය මන් දන්නේ මන් දැන් මට වෙන්නේ දිනේ එහෙනම් හරියටම හරි සර් ලව් කරන කාලේ කෙල්ලට කන්න කලින් SMS ගෙවුවේ නැද්ද විකාර විකාර
කොහෙද ළමයෝ අපි ලව් කරන කාලේ SMS ඒ කාලේ ලියුනේ 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 අපි බත් කන්න කලින් ගෙන්නට ලියුමක් ලිව්වා නම් දලා මම මේ බත් කන්නයි හදන්නේ ඔයා කනකම් මං කන්නේ නැහැ කියලා අම්මා එහෙනම් ඉතින් උත්තරේ එන්න බත් ටික අතේ තියාගෙන අඩුම ගානේ රජයේ දින 14ක්වත් ඉන්න ඕනේ 14ක්ෝ 14ක් එහෙම මම මේ වැද්දට තියා තැපැල් දෙපා තුනින් තේ ඉස්සයිත්‍යක් එහෙම දෙන්නුත් බාලා වාරයි බත් ටික අතේ දෙලි මිනිහ තියෙනවා සර්ට කියන්න සර් ඔව් මම නම් මගේ ජීවිත කාලේ ලව් ලෙටර් එකක් කියලා තියන්නේ එකම එකයි බල ලව් ලෙටර් උත් ලියුවා නෝ එකක් හරි ලියුවා නම් මම දෙයක් ගන්න ඕකේ කාටද ලියුවේ ලව් ලෙටර් ඈ කාටද ආදර බර නන්නම්මට ඈ ආදර බර නන්නම්මට මාලයන් තමයි යන්න මූ කියන කතාව මූ කියන්න බෑ බල නන්නම්මට ලව් ලෙටර් ලියුවේ ලව් ලෙටර් කියන්නේ කෙල්ලට නෙවෙනියෝ නෑ ඈ මම වෙන ක්‍රමයක් අනුගමනය කරේ ආ මොකද සර්ට කියන්න සර් ඔව් නන්දම්මට යවපු ලියුමේ ෆොටෝ කෝපියක් තාම මං ගාව තියෙනවා ඔබ නන්දම්මට ලව් ලෙටර් ලිව්වා මොකක්ද දැන් මොකක්ද ලිව්වේ මෙහෙමයි ලිව්වේ මා ආදර නන්දම්මා වෙත සෙනෙහසින් ලියමි බොරු කියන්නේ බාබන් කෙල්ල ආදර නර කෙල්ලගේ නම දාලා ඒ කෙල්ලට ලියන්නේ ඈ නන්දම්මේ ඔව් දුව සැපෙන් සනීපෙන් සිටිනවා මුතු මුත්තියක් තියෙනේ මූ හදන්නේ නැන්දම්මගේ මාර්ගයෙන් දුවගේ තරුතල දැක්කා. ඔව්. හරි හරි. ඒක මේ හරිද? වෙන නේද? නැන්දේ. ඔව්. මාමාගේ බීඩි කැස්ස දැන් සනීපද? මොකද්ද? ලව් ලෙටර් වලට එවලිය නකට. ෂේකි. හෙට ගත්තා ඈ. ඔය එයාගා බීඩි බීලා බීලා කොච්චරවත් බල් බල් ගාලා කනිනවා. ආ, ඒ වැඩට තියලා ඒකත් අහනවා. ඒකත් අහනවා. ඊට පස්සේ කියනවා නැන්දේ. ඔව්. මට වැඩ අධික නිසා මාමා බලන්න එන්න විදිහක් නැහැ. නැන්දේ. ඔව්. හදිස්සියවත් මාමා මලු. ඔව්. මට වහාම දන්වා එවන්න. නිකන් ගතියන්න බෑවා. මම ණයට හරි බූරු කුට්ටම් දෙකක් අරගෙන එනවා දවස් 7 බේබි කප කපා නිදිමරන්න. ඌ අදන්න ඕන දැන් ඉතේවා. මේ මට මේක ගියාම දැන් උඹේ ඔය ලව් ලෙටර් එක ගියාම නැන්දම්ම ඔකට රිප්ලයි එකක් දෙවද? ඔහු මොනවද ඒක තිබුණේ? හරි දුකෙන් ලියලා තිබුණේ. ඌ අනේ බෑනෝ. ඌ මගේ දෝනියෙන්ද? ඌ දැනට මාස 5කට කලින් හා කොහෙද යන ගක්කොට්ටෝරුවෙක් එක්කලා පැනලා ගියා. ඉවරයි කතා. ෂේ අපරාධ නිවලිය කොහන්දිය? ඒ වේදනාවටම ඕ මාමා බීඩි බීලා 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 මල. ඒකමයි මේ අන්තිම ලෙටර් එක කියලා කිව්වේ. මට තියෙන වේදනාව බෑනෝ. මගේ දුව උඹට දෙන්න බැරි වීම ගැනයි බෑනෝ. ඒ කියන්නේ ඔබ මේ පණ දාගෙන ලව් ලෙටර් ලියනකොට ඒකේ වෙනින් එකෙක් එක්ක පැනලා ගිහිල්ලත් ඉවරයි. ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. වරද්ද ගත්තා. ඈ? වරද්ද ගත්තා. හරි. සර් මොකද? මාස 5කට කලින් ඒකේ පැනලා ගියේ මාත් එක්ක. තරමයි ප්‍රෙසිඩන්ට් එක ගාලා මට නියම මම මේකේ තේ හදන්න. ඔබ මේක ඇද්ද කියලා මේකේ වාඩියක බොස් වෙනුවට. මොලයක් නෙමෙයි මේක මොල කන්දරා. ගුලා මොලේ. ඒ වාර නැන්දම්මගෙන් උත්තරය ආව විතරයි. ලෑස්ති කරගත්ත කෙල්ල. ගියා නැන්දම්ම බලන්න. ටේප් එකේ. ධාර්මනි නැත්ද? ඒ මොම්ම ගිහිල්ලා. අනේ නැන්දම්මේ. දුව පැනලා ගියේ කොල්ලා. මේ කෙල්ලව අතරමං කරලා දාලා. පැනලා ගිහිල්ලා. අනේ මේ කෙල්ල කණේරු වැට කාලා. වික්ටෝරියා පාලමෙන් කොච්චියට බෙල්ල තියන්න යනකොට මං වීරෙක් වගේ පැනලා කෙල්ලෝ බේරගෙන ආවේ නැන්දේ කියලා කිව්වා. කොහොමද ලකුණු දාගත්තා? නැන්දම් මට සන්තෝෂ හිතෙන්නේ නැති. ඔබ වගේ මිනිහෙක් බා. ඇත්තටම සර්. නැන්දම්මට මොන තරම් සතුටක් ඇති වුණාද කියනවනම්. නැන්දා ඔළුව තියන ලොකු පොල් පිටක් අරගෙන කෙල්ලට අට පාරක් තාක්කල තනි බාලා තමයි කතා කරන්න පටන් ගත්තේ. නෑ 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 ඒක මේකයි දරුවෙක් පැනලා ගියාම ඕනම අම්මෙකුට හිතේ අමාරු හැදෙනවනේ. නෑ හැදෙනවනේ. ඒ ගැහුවට පස්සේ තේරෙන්න ඕනේ. උඹට කියන්නේ නේ අනිත් එක උඹ මෙතන වෙට්ටුවන්නේ දාලා තියෙන්නේ. ඈ උඹට ප්‍රශ්නයක් නෑ නේ. උඹගෙන සන්තෝෂ ඇති. නෑ නෑ නෑ. සර් එතනත් වරද්ද ගත්තා. මොකද? නැන්දම්ම. කෙල්ලගේ මූණට ඇඟිල්ල මෙන්න මෙහෙම දික් කරලා කිව්වා. යකෝ ඔබ පැනලා ගියා නම් ඒ පැනලා ගිය එකත් එක්කලා ඇත්නම් කාලා නැත්නම් වැඩිලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් කනේරුවට කාලා හරි තොලංචි වෙන්න ඕනේ. මොකටද යකෝ මේ වගේ ආතක් පාතක් නැති කොහෙවත් යන ගස්කොට්ටෝරුවේ කරේල්ල ගත්ත බොල කියලා මම පෙන්නුවනේ.
ay, aquí.